සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ සුන්දර මොහොතේදී රත්තරන් අම්මිතාති දුවේ පුතේ, මං කැමති ඔබව අරගෙන යන්නට අයිතිවාසිකමක් සම්බන්ධ කරලා අපිට කතාබහ කරන්නට පුළුවන් හැඟෙන ජීවිත අත්දැකීමකට. එහෙමනම් ඒ අත්දැකීම අපිට කෙලින්ම එන්නේ සුදු ස්වාමින් වහන්සේගෙන්. මොකද උන්වහන්සේ තමයි කෙලින්ම අපිට කියන්නේ "You are mine, you are my child" කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ පෞද්ගලික සම්බන්ධතාවයක් අපි දෙවියන් එක තියෙන සම්බන්ධතාවය අපි එදිනෙදා ජීවිතය තුළ සම්බන්ධතාවයන් මෙන්න මේ සම්බන්ධතාවයන් තුළ තමයි අපි ජීවයේ එනර්ජි එක ලබන්නේ. එහෙමනම් මේ සම්බන්ධතාවයන් දිගටම පවත්වගෙන යන්නට නම් කෙනෙකුට ඒ පුද්ගලයව අවශ්‍යයි, අත්‍යවශ්‍යයි, අවශ්‍ය විතරක් නෙමෙයි අත්‍යවශ්‍යයි කියලා හැඟෙන ආකාරයට අපි ඒ පුද්ගලත් එක්ක ගමනක් යන නම් අවශ්‍ය කරන දෙයක් තියෙනවා. ඒ තමයි නිරන්තරයෙන්ම ඒ කතාබහ කිරීම, ලින්ක් වෙන එක, නිරන්තරයෙන්ම බන්ධ වීම, ඒ පුද්ගලයන් එක්ක කතාබහ කිරීම, අදහස් උදහස්, ඒ වගේම අපි කරන්නට යන අපේ ප්ලෑන්ස්, අපේ ප්‍රොජෙක්ට්ස් වේවා, මේ වගේ දේවල් කතාබහ කිරීම, මේ වගේ කෙනෙක් එක්ක නිරන්තරයෙන්ම ඩේලි බේසිස් ඉෆ් යූ ටොක් ටු අ පර්සන්. සමහර අය ඉන්නවා ඇති සමහරට සම්බන්ධතා තුළ නම් ඒ අයට පැයකට වතාවක් කතා කරත් මදි වෙන්න පුළුවන්. හොඳ ලස්සන ස්වාමිපුරුෂෙක් භාර්යාවක් හැටියට ජීවත් වෙද්දී ඒ අයට කොච්චර කතා කරත් මදි වෙයි. භාර්යාව කැමති වෙයි ඔෆිස් එකේ ඉඳලා හැමදාම පැයකට සැරයක් හරි හලෝ කියලා කියලා හායි කියලා කතා කරොත්. ඉතින් සමහර අයට තියෙන වැඩ රාජකාරී මත ඒ විදිහට කරන්න බැරුව යයි. නමුත් හදවතින් දැනකොට නිරන්තරයෙන්ම ඒ පුද්ගලට මම අයිති කියලා දැනෙනකොට, ඒ වගේම පුළුවන් ආකාරයට මේ වගේ බද්ධ වෙනකොට ලස්සන දෙයක් සිදු වෙනවා. අනිත් පුද්ගලයාට තමුන්ව නැතුවම බැරිව යන හැඟීමක් ඒ පුද්ගලගේ ජීවිතය තුළ ජනිත වෙන්නට පටන් ගන්නවා. ඉතින් රත්තරන් අම්මේ තාති දුවේ පුතේ, අපේ මුළු සමාජයේම ගොඩනැගිලා තියෙන සම්බන්ධතා තුළ, බද්ධ වීම තුළ, අයිතිවාසිකම් තුළ, ඉතින් මේවා හොඳද කියලා හැවොත්, නරකද කියලා හැවොත් නරක නැහැ. හොඳටම හොඳයි. ඒ හැම දෙයක්ම අත්‍යවශ්‍යයි. මොකද ඒ දේ තුළ අපිට නොපෙනෙන දෙවි කෙනෙක් එක්ක බද්ධ වෙන්නට නම්, අයිතිවාසිකම් තියෙන සම්බන්ධතාවයක් ගෙනියන්නට නම් අපිට ඒක මේ ලෝකයේ තුළ ජීවත් කරවලා කියලා ඒ අත්දැකීම අපේ ජීවිතය තුළ තියෙන්නට ඕනි. ඉතින් එහෙමනම් අද දවසේදී මම ආරාධනා කරනවා ඔබට as much as you can maintain your relationships. ඔබට පුළුවන් හැකි තරමින් ඔබට උපරිම අන්දමින් ඔබේ සම්බන්ධතාවන් ඔබ පවත්වාගෙන යන්න. ඔබ දෙවිය දවස ආරම්භ කරද්දී ස්වාමින් වහන්සේත් ඒක ආරම්භ කරන්න. ස්තුති ස්වාමින් ප්‍රශංසාව. හාලෙලූයා ස්වාමිනී කියලා ආරම්භ කරන්න. හැඟෙන හැම මොහොතක් පාස ඔබට පුළුවන් මොහොතක් පාස උන්වහන්සේට බද්ධ වෙන්න. උන්වහන්සේට බද්ධ වෙලා ස්වාමිනේ උන්වහන්සේට ප්‍රශංසා වේවයි කියද්දිම ස්වර්ගයයි ඔබයි බද්ධ වෙනවා. ඒ බද්ධ වීම තුළ ලබන ජීවිතය තුළ පන්නරය තුළ ඔබ බද්ධ වෙන්න සමාජයත් එක්ක, ඔබේ දෙමව්පියන් ස්වාමිපුරුෂයන් භාර්යාව දරුවෝ, ඒ වගේම ඔබ රැකියාව කරන තැන, එහෙම නැත්නම් ඔබේ යහළු යෙහෙළුවෝ, මේ හැම කෙනෙක් එක්ක බද්ධ වෙන්න. දෙවියන්ගෙන් ගන්න ඒ ගන්න දේ ඔබ බෙදා ගන්න. ඔබත් එක්ක බද්ද වෙලා ඉන්න ඇත් එක්ක නිරන්තරයෙන්ම මේ අයත් එක්ක කතා බහ කරන්න, නිරන්තරයෙන්ම ඒ අයව පෝෂණය කරන්න, නිරන්තරයෙන්ම ඒ අයගේ අවශ්‍යතාවය තුළ ඌමනා එපාකම තුළ ඔබ ඉන්න. එතකොට ඒ අයටත් ඔබට ලොකු ගෞරවයක් දැනේවි. මට මේ පුද්ගලයාව මගේ ජීවිතේ හරියට you are like an angel in my life. ඔබ මගේ ජීවිතේ ඔබ දේවදූතයෙක් කියලා අනිත් පුද්ගලයාට හැඟෙන්න පටන් ගනීවි. ඉතින් එවැනි සිතුවිල්ලක් තව කාට හරි ආවොත් මං හිතන්නේ ඔබට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් වේවි. දෙවියන්ට ස්තුති කරන්න ගොඩාක් දේවල් තියෙවි. එහෙනම් හැම ස්වාම පුරුෂයෙකුට, හැම භාර්යාවකටම, හැම දරුවෙකුට, හැම සම්බන්ධතාවයක් තුළම ඉන්න ඔබට අනිත් පුද්ගලයා, ඔබේ ජීවිතයට බද්ධ වෙන පුද්ගලයා දේවදූත කාර්තව්‍යයක් කරනවා නම්, දේවදූතෙක් කියලා හැඟෙනවා නම් ඔබ වාසනාවන්තයි. එහෙනම් එවැනි වාසනාවන්ත අත්දැකීමකට ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.